්‍රස්ටක් ලසන්ත YouTube චැනලකට ඔබ සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අද අපි කතා කරන්න යන්නේ දැව සඳහා කොහොමද ඔටෝ පේන්ට් එකක් පාවිච්චි කරන්නේ කියන එක ගැන. අපි මීට කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා MDF බෝඩ් සඳහා එමත් නැත්නම් ප්ලාස්ටික් බෝඩ් සඳහා කොහොමද ඔටෝ පේන්ට් එකක් පාවිච්චි කරන්නේ කියලා. ඒ වගේම තමයි අපි කතා කරලා තියෙනවා සීලර් සහ වානිෂ් කොහොමද දැව මත අලෙප කිරීම කරන්න කියන එක ගැන. මෙහිදී මම කතා කරන්න හිතුව කාරණා දෙකක්. එකක් තමයි ऑटो पेंट එක අපි දව මත පාවිච්චි කරනකොට සුදු වර්ණය සඳහා කොහොමද පාවිච්චි කරන්න කියන එක ඒක වෙනම විදිහකට පාවිච්චි කරන්න ඕනේ ඒ වගේම අනෙකුත් වර්ණ සඳහා කොහොමද භාවිතා කරන්න කියන එක ගැන අපි පළමුවෙන්ම බලමු සුදු වර්ණය හැර අනෙක් වර්ණ සඳහා අපි කොහොමද ऑटो पेंट එක දව මත අලෙප කරන්න කියලා මෙහිදී අපි පළමුවෙන්ම ලීය මත පිට සකස් කර ගැනීම කරන්න ඕනේ ඒ සඳහා අපි ऑटो पेंट එක පාවිච්චි කරනකොට අපිට වුඩ් පොටි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට පුළුවන් කැටලොග් එකක් පාවිච්චි කරන්න ඊට පස්සේ අපි කරන්න ඕනේ ලිය මත පිට හොඳින් මැදලා සකස් කර ගැනීම පළමුවෙන්ම කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපි තින්ත ස්ප්‍රේ කිරීම පටන් ගන්න ඕනේ එහිදී අපි පළමුවෙන්ම ෆිලර් ප්‍රයිමර් කෝට් එකක් ස්ප්‍රේ කරන්න ඕනේ ඊට පස්සේ 220 වගේ වැලි කඩදාසියකින් ඉතාම තින්නට මැදලා නැවතත් ෆිලර් ප්‍රයිමර් කෝට් එකක් ස්ප්‍රේ කර ගැනීම කරනවා මේ ෆිලර් ප්‍රයිමර් කෝට් එක අතර ලොකු කාලයක් තියන්න අවශ්‍ය නැහැ සාමාන්‍ය විනාඩි 10ක් 20ක් අතර වගේ කාලයක් ඇතුළත මියනීම සිද්ධ වෙනවා අවශ්‍ය නම් පුළුවන් එපොක්සි ප්‍රයිමර් කෝට් එකක් ස්ප්‍රේ කරගන්න එහිදී අපිට පළවෙනි එපොක්සි ප්‍රයිමර් කෝට් එක ස්ප්‍රේ කළා අනිවාර්යෙන් පැය 12ක් 16ක් අතර වගේ කාලයක් ඒක වේලීම සඳහා තියන්න ඕනේ ඊට පස්සේ තමයි දෙවෙනි එපොක්සි ප්‍රයිමර් කෝට් එක ස්ප්‍රේ කරගැනීම කරන්නේ මේදීත් අපි එපොක්සි ප්‍රයිමර් කෝට් එක අතර 220 වගේ වැලි කඩදාසියකින් ඉතාමත් තින්නට මැද ගැනීම කරන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි ප්‍රයිමර් කෝටින් එක කරගන්නවා. අපි MDF වල දින සෑන්ඩින් සීලර් කෝට් දෙකක් ස්ප්‍රේ කර ගැනීම කරා. නමුත් අපි ඔටෝ පේන්ට් එකක් ජනෙල් දොරවල් වගේ දෙයකට පාවිච්චි කරනවා නම් එහිදී අපි සෑන්ඩින් සීලර් ස්ප්‍රේ කරගන්නේ නැහැ. හේතුව තමයි මේ ජනෙල් දොරවල් අවුව වැස්සට නිරාවරණය වෙනවා. එහිදී අපි සෑන්ඩින් සීලර් කෝට් එකක් පාවිච්චි කරන්න අවුව වැටෙනකොට මේ සෑන්ඩින් සීලර් කෝට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ප්‍රයිමර් කෝට් එක ආලේප කරනකොට අපි ඊළඟට ආලේප කරන්න බලාපොරොත්තු වෙන වර්ණය අනුව ප්‍රයිමර් කෝට් එක ආලේප කිරීම කරන්න පුළුවන්. ඒ කියන්නේ කළු වර්ණය නිමා කරන්න බලාපොරොත්තු වෙනවා නම් කළු පාට ප්‍රයිමර් ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඒ වගේම අළු පාට ප්‍රයිමර් ස්ප්‍රේ කරගන්න පුළුවන් අනෙකුත් වර්ණ සඳහා. ඒ වගේම තමයි මෙරුන්, බ්‍රවුන් වගේ කලර් සඳහා අපිට අවශ්‍ය නම් රතු ප්‍රයිමර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් තද වර්ණයකට යනවා නම් අපිට කළු ප්‍රයිමර් එකක් ස්ප්‍රේ කරගැනීම කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ අපිට අවශ්‍ය වෙන ඔටෝ පේන්ට් එක ස්ප්‍රේ කරගැනීම. මෙහිදී අපි ඔටෝ පේන්ට් එකෙන් කෝඩ් දෙකක් ස්ප්‍රේ කරගන්න ඕනේ. ඒ කෝඩ් දෙක අතර එක කෝට් එකක් ස්ප්‍රේ කරලා විනාඩි 10ක් ඇතුළත වගේ දෙවෙනි කෝට් එක ස්ප්‍රේ කරගැනීම ඒ මතම කරන්න පුළුවන්. අපි පළවෙනි කෝට් එක ස්ප්‍රේ කරලා විනාඩි 10කට වැඩි කාලයක් ගන්නවා නම් අපි දෙවෙනි කෝට් එක ස්ප්‍රේ කරගන්නකොට වැලි කඩදාසියකින් මැද ගන්න ඕනේ. මේ ආකාරයෙන් අපි ඔටෝ පේන්ට් එක ස්ප්‍රේ කරගත්තට පස්සේ අපිට පුළුවන් ක්ලියර් කෝට් එකක් ස්ප්‍රේ කරගන්න. මෙහිදී අපිට මැට් ෆිනිෂින් කෝට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ග්ලොස් ෆිනිෂින් කෝට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔබ පාරට ඉතාම කිට්ටුවෙන් සිටිනවා නම් මැට් කෝට් එක වැඩිව පාවිච්චි කරන්න එපා. ග්ලොස් කෝට් එක පාවිච්චි කරන එක හොඳයි. මොකද ක්ලියර් කෝට් එක මැට් එක පාවිච්චි කරපුවාම ඒ මැට් කෝට් එක මත කුණු දූවිලි බැඳීම වැඩි. ඒකෙන් හින්දා ක්ලියර් කෝට් එක ග්ලොස් විදියට පාවිච්චි කරොත් අපිට ඒක ඉක්මනින් පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අපිට ඔටෝ පේන්ට් එකක් ස්ප්‍රේ කර ගැනීම කරන්න පුළුවන්. නමුත් අපි දව සඳහා සුදු වර්ණය භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහිදී අපිට දවවල කහට පිපීම විශාල බලපෑමක් කරනවා. ඒ කියන්නේ අපි තේක මහෝගනි වගේ ලීයක් ගත්තොත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ලීවල කහට මතු කරනවා. ඒ කියන්නේ ලීවල කහට පැල්ලම මතු වෙනවා. අපි ඔටෝ පේන්ට් එක ස්ප්‍රේ කරලා වැඩ අවසන් කරලා සමහරට සතියක් දෙකක් මාසයක් යනකොට මේ කහට පැල්ලම මතු වෙන්න පුළුවන්. මෙහිදීත් අපි පළමුවෙන්ම කරන්නේ ප්‍රයිමර් ආලේපණය කිරීම. ඒ ප්‍රයිමර් ස්ප්‍රේ කරනකොට අපි අනිවාර්යයෙන්ම එපොක්සි ප්‍රයිමර් කෝට් දෙකක් තමයි මේ සඳහා භාවිත කරන්න ඕනේ. මේ එපොක්සි ප්‍රයිමර් එකේ විශේෂත්වය තමයි ප්‍රයිමර් බේස් එක සහ හාඩනර් එකක් කියන වර්ග දෙකක් විදිහට තමයි මේක එන්නේ. ඉතින් මේ එපොක්සි ප්‍රයිමර් එක පාවිච්චි කරනකොට බේස් එකයි හාඩනර් එකයි ඒ සඳහා තින එකක් පාවිච්චි කරන්න ඕනේ තනික කර ගැනීම සඳහා. එහිදී අපි පාවිච්චි කරන එපොක්සි ප්‍රයිමර් එක අනුව ඒ පාවිච්චි කරන තිනයක වෙනස් වෙනවා.
ඒ කියන්නේ අපිට සාමාන්‍ය තින පාවිච්චි කරන්න පුළුවන් එපොක්සි ප්‍රයිමර් තියෙනවා. ඒ වගේම තමයි එපොක්සි තින කියලා වෙනම තින එකක් තියෙනවා. ඉතින් මේ තින පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ එපොක්සි ප්‍රයිමර් එකෙන් අපි පළවෙනි කෝට් එක ස්ප්‍රේ කරලා පැය 12ක් 16ක් අතර කාලයක් වේලීම සඳහා තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි එපොක්සි ප්‍රයිමර් දෙවෙනි කෝට් එක ස්ප්‍රේ කර ගැනීම කරන්නේ. එහිදී ඒ එපොක්සි ප්‍රයිමර් කෝට් දෙක අතර අපි 220 වගේ වැලි කඩදාසියකින් මැද ගැනීම කරන්න ඕනේ. මෙහිදී අපිට තවත් පුළුවන් මේ එපොක්සි ප්‍රයිමර් කෝට් දෙක ස්ප්‍රේ කරගත්තට පස්සේ අපි වාහන සඳහා පාවිච්චි කරන 2K ඔටෝ ෆිලර් ප්‍රයිමර් එකක් නැවතත් ඒ මත ස්ප්‍රේ කර ගැනීම කරන්න පුළුවන්. ඊට පස්සේ ඔටෝ පේන්ට් කෝට් දෙක ස්ප්‍රේ කර ගැනීම කරන්න ඕනේ. ඒ ආකාරයට අපි සුදු වර්ණ ස්ප්‍රේ කරාට පස්සේ අපිට පුළුවන් ක්ලියර් කෝට් එකක් එය මත ස්ප්‍රේ කරගන්න. මේ ක්ලියර් කෝට් එකේදී අපිට ක්ලියර් කෝට් බේස් එක, ඒ වගේම ක්ලියර් කෝට් හාඩ්නර් එක, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන තින මිශ්‍ර කර ගැනීම කරන්න ඕනේ. මේ වීඩියෝ එක බලන ඔයාලට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා නම්, මේ ලීය කහට මතුවීම ඇති වෙලා තියෙනවා නම්, ඒක වෙන ආකාරයකින් විසඳගෙන තියෙනවා නම්, ඒ ගැන කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අපව ලයික් කරන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් සලකුණ ප්‍රෙස් කරලා ඊළඟ වීඩියෝ එකක් ලබා ගන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකේ නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.